අපිට මේ සමාජය තුළ වර්තමානයේ අපේ රට ගත්තහම නොඑක් ආර්ථික ප්‍රශ්න ගැටලු සමාජ ප්‍රශ්න පුදුම විදිහට බලවත් වෙච්ච කාලයක් නේ. එතකොට මෙවැනි සමාජයක් තුළ දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න අපහසුයි. බඩු මිල දවසින් දවස වැඩි වෙනවා. තෙල් ටිකක් හොයාගන්න ගෑස් ටිකක් හොයාගන්න අපහසු තත්ත්වයක් යටතේ. එතකොට මෙවැනි ප්‍රශ්න එන්න එන්න වැඩි වෙන්න වැඩි වෙන්න බොහෝ වෙලාවට මිනිස්සු ධර්මයෙන් ඈතට යනවා. ප්‍රශ්න එනකොට මේක නේද ජීවිතේ? මේ ධර්මයෙන්ම විතරයි නේද අපිට පිහිට පිලිසරණ පිණිස පවතින්නේ? අපි ධර්මයෙන්ම ආරක්ෂා වෙන්න ඕනේ කියලා හිතන්නේ ඊටාම සුළු පෙර පින් තියෙන කීප දෙනෙක් විතරයි. සමහරු ප්‍රශ්න ගැටළු එනකොට ඔවුන් ඒ ප්‍රශ්න එක්කම පැටලිලා විනාශේ පැත්තටම යනවා, ධර්මයෙන් ඈත් වෙලා යනවා. පින්වතුනි, ධර්මයේ තියෙන ප්‍රශ්නවලට උත්තරයක් හැටියට සංසාරේ ඉපදී ඉපදී යන තාක්කල් මේ දුක් විඳින සිද්ධ වෙනවා. මේ ඉපදීම නිසයි මේ සියල්ල. අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් ධර්මයෙන් හොයාගන්න පුළුවන්. ඉපදීම නිසයි අපි ලෙඩ වෙන්නේ. ඉපදීම නිසයි වයසට යන්නේ. අපි කායික යම් දුකක් විඳිනවද, මානසික දුකක් විඳිනවද, සෝක, වැළපීම්, දුක්ඛ, දෝමනස්, සුඛා මිනිස්සු අඬනවා. ඇයි අපිට මෙහෙම වුනේ කියනවා. ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් සමග එකතු වීමේ දුක. බලන්න, ජීවිතේ ඕවා තමයි. අපි මොන ප්‍රශ්න කොහෙට ඇඟිලි දික් කරත් මේ පවතින රජයේ නිසා, අසවලා නිසා, මෙන්න මේ පාලකයෝ නිසා, මෙයා නිසා, මෙයා නිසා කියලා අපි දිගින් දිගට දිගින් දිගට කොහේ ඇඟිලි දික් කර කර දික් කර කර ගියත්, හැබැයි මේ සංසාරේ ඉපදීම නිසායි දුක හටගන්නේ කියලා තේරෙන්නේ කීයෙන් කී දෙනාටද? සමහර වෙලාවට ඔබ වෙන කොහේ හරි ඉපදුනා නම් එතනත් මොනවා හරි ප්‍රශ්න ගොඩක්. අද ලෝකේ ප්‍රශ්නයක් නැති, දුකක් නැති, සැප විතරක් තියෙන තැන් හොයන්න නෑ පින්වතුනි. මනුස්ස ලෝකේ කොහේ ඉපදුනා, ඉපදීමම දුකක්. ඒ ඉපදීම නිසාම ලෙඩ වෙනවා, වයසට යනවා, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, මේ මහා දුක් ගොඩක් අපිට උරුම වෙනවා. ඒවත් එක්ක අපිට විටින් විට ස්වභාව ධර්මයේ ස්වභාවික විපත් වෙනවා. මහා වසංගත වගේ ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගම් වතුර විපත්, නායාමී විපත්, කරදර, සමහරලාට මුහුදු ගොඩ ගැලීම්, සුනාමි වගේ විපත් කරදර, සුලිසුලක්, ගුණාට, භූමිකම්ප, මොනවා හරි කරදර බාධා, වගාවක් කරගන්න හිතුවත් මොකක් හරි එක්ක වැහැලා හරි විනාශ වෙලා යනවා. එක පිට කරදර බාධා ප්‍රශ්න එනකොට ඉපදීම නිසා නේද මේක නේද සංසාරී ස්වභාවය? සසරේ අපි කොච්චර මේ වගේ දුක් විඳලා ඇද්ද? එහෙම හිතන්නේ කීයෙන් කී දෙනාටද? පින්වතුනි, සාමාන්‍යයෙන් ධර්මයේ තුලින් බලන්න, දහම් ඇසෙන් ලෝකයේ දකින්න පුරුදුනේ නැත්නම් සමාජයේ තුල එකිනෙකාට ඇඟිලි දික් කරගනිමින් ඉරිසියා, වෛර, ක්‍රෝධයෙන් මිනිස්සු දැවෙමින් පිච්චෙමින් තමයි සමාජ ජීවත් වෙන්නේ. ඔබ බලන්න, මෙවැනි සමාජයක් තුල හොරකම් කරන, වැරදි වැඩ කරන, දුරාචාරයේ දෙන එවැනි ක්‍රමවලට උපයපු අය ගැන නෙමෙයි මේ ඔබට කියන්නේ. සාධාරණව ව්‍යාපාරයක් කරලා දුක් මහන්සි වෙලා කැප වෙලා හම්බ කරගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන සැපසේ ජීවත් වෙන මිනිස්සයට අද සමහර වෙලාවට එළියට බහින්න බයයි. සමාජ විශාල ඉරිසියාවකට හොපත් වෙන ඔහුට වාහනයකින් යන්න බයයි. සමහර වෙලාවට මිනිස්සු ඒ දිහා බලලා, අන්න අර මිනිස්සු යන යාන වාහන, අන්න අරුගේ ගෙවල් දොරවල් කාලා බීලා අන්න අර මිනිස්සු නම් ඉන්නවා කියලා සමහරලාට ඉරිසියා කරන. ඉරිසියාව විතරක් නෙමෙයි, ඒ මිනිස්සුන්ට සාප කරනවා, යදිනවා, ඒ මිනිස්සුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරනවා. අඩුගානේ ඒ ඉරිසියාව බලවත් වුණාට පස්සේ මොකක් හරි අනතුරක් කර, හැංගිලා හරි එක්ක ගලක් ගහන, කාට හරි විපතක් කරන්, ඔවුන්ගෙන් පලිගන්න තමන්ට ඇති දෙයකුත් නැහැ.
නමුත් බලන්න මේ හිත මොන තරම් පහත් මට්ටමකට පත් වෙනවද කියලා. පින්තුනි මේ ස්වභාවය ඔබ හොඳට තේරුම් අරගෙන මේ ස්වභාවය හිතෙන් දුරු කරගන්න ප්‍රහාණය කරගන්න ඔබ මහන්සි ගත්තේ නැත්නම් ඔබ මහා සැඩ පහරකට හසු වෙලා ගසාගෙන යනවා වගේ මේ කෙලෙස් සැඩ පහර තුල ඉරිසියා වෛරය ක්‍රෝධය ද්වේෂය පිරිච්ච සමාජය තුල ඔබත් ඒ අන රැල්ලෙම ගසාගෙන යන පුද්ගලයෙක් බවට පත් වෙනවා.